දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය විධායකය ව්‍යවස්ථාදායකය සහ අධිකරණය කියන කුළුණු තුන මත රට පවතින බව අද ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා. ඔහු ඒ බව පැවසුවේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී. ඒ ජනමාධ්‍යවේදීකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් නේද? අහලා බලමු. සියත රූපවාහිනී පෞද්ගලික රූපවාහිනී මාධ්‍ය ආයතනය පාර්ලිමේන්තු කාර්ක විශේෂ කාර්ක සභාවකට කැඳවලා තියෙනවා. ඉතින් මේ හදන්නේ සිව්වැනි ආණ්ඩුව මට්ටු කරන්න ආණ්ඩුව කියලා ජනතාව ප්‍රශ්න කරනවා මේ මොහොතේ. ඒ වගේම මාධ්‍යවේදී සංවිධානත් මේ වෙලාවේ ප්‍රශ්න කරනවා. ඔබතුමා ජනමාධ්‍ය ඇමතිවරයා වශයෙන් මේ සම්බන්ධව මොකද ඔබතුමා දකින්නේ සහ කැබිනට් එකේ මේ සම්බන්ධව මොකද තියෙන තීරණ? මම ජනමාධ්‍ය අමාත්‍යවරයා වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාදායකයේ විධායකයේ අධිකරණයේ කියලා සමාජයේ යහපැවැත්මට අදාළ වෙන කුළුණු තුනක් තිබෙනවා. ඔබ දන්නවා අධිකරණයට විශේෂිත බලතල වගකීම් වරප්‍රසාද ප්‍රමාණයක් තියෙනවා. අධිකරණයට අපහාස කිරීම, අධිකරණයට අවැඩක් සිදු වෙන විදිය ප්‍රකාශ කළොත් තරාතිරම නොබලා උසාවියට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් ලබා දෙනවා. අපේ රටේ හිටපු ප්‍රබල ඇමතිවරුන්ට මන්ත්‍රීවරු පවා අධිකරණයට අපහාසාත්මක ලෙස ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දඬුවම් විඳලා තිබෙන බව ඔබ දන්නවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වරප්‍රසාද ප්‍රමාණයක් තියෙනවා. පාර්ලිමේන්තුවටත් වරප්‍රසාද ප්‍රමාණයක් තියෙනවා. ඒ අනුව පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවලට ඕනෑම කෙනෙක් ඒ වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකළොත් කැඳවන්න බැඳිලා ඉන්නවා. ඒක මර්ධනයක් නෙමෙයි. ඒක පාර්ලිමේන්තු සම්ප්‍රදාය ලෝකයේ හැම රටකම තිබෙන. ආචාර්ය බන්දුල ගුණවර්ධන කියන අධිකරණයේ ගෞරවයට හානිවන දේවල් ඇත්තටම වැඩිම ප්‍රමාණයක් කියලා තියෙන්නේ කරලා තියෙන්නේ දේශපාලනඥයින්. ඒ දේශපාලනඥයින්ට අන්තිමේදී අධිකරණයේ හමුවේ සමාවිල්ලන්ට හෝ දඬුවම් බිඳින්නට සිදුව තිබෙනවා. යම් රටක නීතියේ ආධිපත්‍යයට විශේෂයෙන් අධිකරණ තීන්දුව තීරණ විවේචනය කරන්නට ගියොත් ඒ රට ප්‍රපාතයෙන් පාතාලයට තමයි ඇදිලා යන්නේ නේද? අපගේ මාධ්‍යකරණය තුළ සැබෑවටම අධිකරණයේ ගෞරවය වෙනුවෙන් කැප වී සිටිනවා. ඒක තමයි අපේ මාධ්‍ය සම්ප්‍රදාය. දැන් බලමු අපේ රට පවතින විධායකය සහ ව්‍යවස්ථාදායකය කියන කුළුණු දෙක දිහා නේද? වත්මන් විධායක බලතල සැබෑවටම මෙරට සමස්ත සමාජ පද්ධතියටම අභියෝගයක් නෙවෙයිද? විශේෂයෙන් ජනාධිපතිට ඇති මුක්තිය අතිශය අගතිකාමී භයානකයි හිතුවක්කාරී හයියක්. මේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැබෑවටම ජනතා සිතුම් පැතුම් නියෝජනය කරන එකක් නෙවෙයි. එදා ජේ.ආර්. ජයවර්ධන විධායක බලතල ගේන්නෙම අතිශය පටු පරමාර්ථ සහිතවයි. ඉන්පසු බලයට පත් වූ සියලු දේශපාලනඥයින් දේශපාලන පක්ෂ විධායක බලතල සහිත ජනාධිපති තනතුර අහෝසි කරනවා කිව්වට ඒ කියපු කිසිම දෙයක් කළේ නෑ. කරන්න හිතුවේවත් නෑ සමහරුන්. හොඳේ, ඇත්තම ගත්තහම අපේ රටේ පවතින මේ විධායකයේ ව්‍යවස්ථාදායකයේ සහ අධිකරණයේ කියන කුළුණු තුන එක සමාන උසකින් තිබුණොත් තමයි නේද ඒ රට ඇලවෙන්නේ නැතුව, එහෙමත් නැත්නම් ඒ ගොඩනැගිල්ල ඇලවෙන්නේ නැතුව සමබරව පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ නේද? නමුත් මේ කුළුණු තුනෙන් විධායක කුළුණ උසයි. ඔව්, හොඳටම උසයි. ගෙවුණු කාලය තුළ මේ විධායක කුළුණ හැසිරුණු විදිහ බලන්ට විධායක කුළුණ හැසිරුණේ හරිම භයානක විදිහට. හොඳේ, ඊට හොඳම උදාහරණය මෑත කාලීනව ගන්න පුළුවන් ඒ අගවිනිසුරුවරිය ලෙස සිටි ශිරාණි බණ්ඩාරනායක ඉවත් කිරීම. එදා විධායකයේ අත තිබ්බේ අධිකරණයට, නිකම්ම නෙමෙයි අගවිනිසුරුවරියට. හොඳේ, අගවිනිසුරුවරියව ඉවත් කරමින් නේද? දැන් ඒ ක්‍රියාදාමයේ දිහා බැලුවාම ඇත්තටම අපූලයි. හරිද? මොකද මේ පාර්ලිමේන්තු එහෙම නැත්තම් ඔය ව්‍යවස්ථාදායකේ හිතනවා ජනතා ඡන්දයෙන් තීරණහට පස්සේ එයාලා හිතන දේවල් තමයි ජනතාවගේ සිතුම් පැතුම්, ජනතාව දීපු අනුමැතිය කියලා නේද? එදා මන්ත්‍රීවරුන් කීප දෙනෙකු දෝෂාභියෝගයක් ගෙනල්ලා ඒක පාර්ලිමේන්තුවේ ඵලයේ තිබුණු ඒ පක්ෂයේ හැටියට සම්මත කරගෙන පසුව ජනාධිපතියාගේ අවසන් බලය භාවිත කරලා ශිරාණි බණ්ඩාරනායක
විනිසුරුවරියව තනතුරෙන් ඉවත් කළා නේද? ඇත්තටම අදත් මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ තුල මේ ඉන්න අය හිතාගෙන ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ආන්ගේ ඉහළ සිට පහළට ගමන් කරන එකක් කියලා. හොඳේ ඇත්තටම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය වෙන්න ඕනේ ජනතාවගේ ඉල්ලීම් සිතුම් පැතුම් අපේක්ෂා ඉටු කිරීම සඳහායි. නමුත් මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ තුල මේ හැමදාම නීති හදන්නේ පාලකයන්. ප්‍රජාතන්ත්‍රවාදයේ යනු ජනතාවගේ පාලන ක්‍රමයක් යන්න බොහෝ විට තුන්වන ලෝකයේදී මිත්‍යාවක් බවට පත්වෙන අවස්ථා දක්නට පිළිවන්. ඒ දරදඬු භීෂණයේ පතුරෝන අත්තනෝමතික පාලකයන් නිසායි. අදත් මේ විධායක ජනාධිපති මේ කැබිනට්ටුවට හෝ පාර්ලිමේන්තුවට යටත් නැති බව අප පිළිගත යුතුයි. මේ අය හිතන්නේම ප්‍රජාතන්ත්‍රවාදය යනු ඉහළ සිට පහළට ගමන් කළ යුතු එකක්ම කියලයි. ඒ නිසා බොහෝ විට ව්‍යවස්ථාදායකයේ විධායකයත් එකම තැනක එකම පක්ෂයක සිටන විට මේ අයට අවශ්‍ය වන්නේ තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය ජනතාව පිට පැටවීම. අද ඒ අයගේ වරප්‍රසාද ලෙස එළියට එන්නේ ඒ කතාවම තමයි. මාධ්‍යවේදීන්ට ඒ වගේම රටේ ජනතාවට නැති අමුතු වරප්‍රසාද කොහොමද භුක්ති විඳින්නට මේ ව්‍යවස්ථාදායක හා විධායකයේ සූදානම් වෙන්නේ නේද? ඉතිහාසයේ පුරාම ඒ අය ඒ වරප්‍රසාද භුක්ති විඳින්නට ගත්ත සූදානමට ඕනෑතරම් සාක්ෂි තිබෙනවා. එනිසා අප අදත් විශ්වාස කරන්නේ සියල්ලට ඉහලින් පැවතිය යුත්තේ නීතිය පමණක්ම කියලයි. ඒ පාර්ලිමේන්තු වරප්‍රසාද කතා හැම නෙවෙයි. හොඳේ රටේ සිවිල් සහ අපරාධ නීතිය. හරිද? ඉදිරි ටෙලිවිෂන්කින් අපි රටේ මාධ්‍ය සහ මාධ්‍ය මර්ධනයේ පැතිකඩත් ඉතිහාසගත සාක්ෂිත් එක්කම මහමග මරා දැමූ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටු කරපු ඔය පාර්ලිමේන්තු වරප්‍රසාද ගැන ලියන්නම්. හොඳේ, එතකන් අදට ටෙලිවිෂන් අවසන් කරනවා.